right time and build the base 2.0 update එක දැනටමත් out වෙලා තියෙන්නේ ඔයාලගේ bases update වෙලා ඇත්තේ අනිවාර්යම ඔයාලගේ devices වල ඉතින් කොමාරි build the base 2.0 update එකත් එක්ක බහුතරයකට තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ක්‍රමයට කොහමද 6 වෙනි build up ගන්නෙ කියන එක ඉතින් කොමාරි ඒක තමයි අපි කතා කරන්නේ නැහැ ඒ වගේම කලින් auto hot එක තියෙන කාලේ තිබිච්ච ක්‍රමය සහ මේ ක්‍රමය අතුලත අපි සංසන්දනයක් කරලා බලනවා comparison එකකුත් ඉතින් අපි බලමු ඒකමද හොඳ මේකමද හොඳයි කියන එක ඉතින් කොහමද පටන් අරමු අපි මුලින්ම build hall 9 වලදී තමයි කලින් ක්‍රමයටම අපේ 6 වෙනි build unlock කරන option එක unlock වෙන්නේ ඉතින් කොහමද මම නම් ඩායර දාගෙන තියෙන්නේ ඒත් basically තාම මම build hall level 9 එකක් ඉතින් කොහමද දැනනමත් ඔයාලා build hall level 9 වලදී ඔයාලගේ 6 වෙනි build unlock කරලා නම් තිබුණේ ඉතින් කොහමද ඔයාලට බය වෙන්න දෙයක් නැහැ automatically ඔයාලගේ 6 වෙනි build මෙන්න මේ bobs heart කියන එකෙන් replace වෙලා ඇති. ඉතින් කොහමරි දැන් ඉන්නේ අපේ 6 වෙනි build හැටියට bobs heart ඒ වගේම ඔයාලට උඩින් පේනවා. කෙලින්ම builders ලා 6 දෙනෙක් මගේ available ඉන්නවා. ඉතින් කොහමරි 3 දෙනෙක් free ඉන්නේ. එයාලා පස්සේ වැරලා දාන්න ඕනේ. කොහමරි මෙන්න තියෙනවා bobs heart එක. ඒක automatically replace වෙලා ඇති. ඒ ගැන ඔයාලට worry වෙන්න දෙයක් නැත. ඉතින් කොහමරි දැන් අපි කතා කරන්න යන්නේ අලුත්ම ඔප්ෂන් එක ගැනයි. ඉතින් කොහමද build hall level 9 වලදී කලින් අපි 6 වෙනි build unlock කරන ඔප්ෂන් එක ඇති කරගන්න කලින් අපේ autos hut කියන building එකෙන් හැබැයි දැන් unlock වෙන්නේ autos hut එක කලින්ම build hall level 6 වලදී හැබැයි දැන් අපිට 6 වෙනි build unlock කරන්න auto hut එක වෙනුවට දීලා තිනවා මෙන්න මේ bob control කියන Building a control center for master builders latest invention. Alutma Swaganime control center ke gila iti anything Alutma Swaganime Tama Bob Kian robotic charite. I think Ava Tamai Dang up a master builder up a main village. Yavane highway builder had it. I think Komari Menatino Bob's control Kian a building nega unlock Karabase may akare like this. Vene I think Komari Bob's control lega Kelima open Karama. ඔයාලට ඔප්ෂන්ස් හතරක් මතුවේ කලින් ඔටෝ හට් එකේ විදිහටම. ඉතින් කොහමරි කලින් තිබුණේ පළවෙනි ඔප්ෂන් එක ඇරියට බිල්ඩින්ග්ස් ගියර් අප් ඔප්ෂන් එක. ඉතින් මෙතනදී තියෙන්නේ කලින්ම බිල්ඩින් ගියර් අප් ඔප්ෂන් එක. ඉතින් කොහමරි බිල්ඩින්ග්ස් තුනක් අපිට ගියර් අප් කරන්නයි තියෙන්නේ. ඉතින් කොහමරි බිල්ඩින්ග්ස් තුනක් කියද්දි බිල්ඩින්ග්ස් තුනක් නෙමෙයි කලින්ම ඩිෆෙන්සස් තුනක්. ඉතින් කොහමරි ඒ ඩිෆෙන්සස් තුන ගියර් අප් කරන්නයි අපිට තියෙන්නේ. ඉතින් ගියර් අප් කරාම ඔන්න තියෙනවා මෙන්න තියෙනවා බිල්ඩින්ස් තුන කැනන් එක ආචරතාව එක සහ මෝටා එක ඉතින් කොහමරි ගියස් තුනක් මතුවලා තියෙනවා ඔයාලට පේනවා ඒක අපිට මාරු කරන්න පුළුවන් ඉතින් ඒක තමයි ගිය අප් ඔප්ෂන් එක කියලා කියන්නේ ඉතින් කොහමරි ගිය අප් ඔප්ෂන් එක අපි කරන්න ඕනේ මෙන්න මේ ස්පෙસિෆික් බිල්ඩින්ස් තුනේ ඉතින් ඒක අනිවාර්යයක් ඉතින් කොහමරි ඒක තමයි පළවෙනි එක ඉතින් ඒක කලිනුත් තිබ්බා ඉතින් ඒක ගැන එතකොට worry වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි upgrade කියන option එකට ගිහිල්ලා දෙවැනි එකට ගියොත් ඉතින් අපිට තියෙන්නේ දෙවැනි option එකෙන් අලුත්ම ක්‍රමයට complete upgrading any build base troop to level 18. level 18 වලට දාන්න තියෙන්නේ any build base troop. ඕනම අපි කැමතිම troop එකක් අපිට දාන්න පුළුවන් level 18 වලට. ඉතින් කොහරි කලින් අපි දැම්මේ අපේ cannon cart එක level 18 වලට. ඉතින් කොහමද දැන් එහෙම දෙයක් කරන්න නැ අපිට කැමති රූපයක් දාන්න පුළුවන් ඔයාලට හොග් ග්ලයිඩර්ස් ලා දාන්න පුළුවන් විචස් ලා ඔයාලා කැමති නම් එහෙමයි බාබේරින්ස් ලා වුණත් ඔයාලට ලෙවල් 18 වලට ගේන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඉතින් කොහමරි ඒක තමයි දෙවැනි ඔප්ෂන් එක ඕනම රූපයක් කැලිම ලෙවල් 18 වලට අප්ග්‍රේඩ් කරන එක ඉතින් කොහමරි ඒකත් සම්පූර්ණ වුණාම ඔයාලට තුන්වෙනි එක ඕපන් වෙයි ඉතින් තුන්වෙනි එක තියෙන්නේ Complete upgrading any builder base defense to level 9. Oh, nama builder base defense එකක් level 9 වලට upgrade කරන්නයි තියෙන්නේ. ඉතින් කොහමරි කලින් අපිට upgrade එක කරන්න උනේ කලින්ම අපි Tesla tower එක කලින් auto hut එක තියෙන දවස් වල අපි upgrade කරන්න ඕන අනිවාර්යයෙන්ම Tesla tower එක. ඒකත් අපේ මෙන්න මේ mega Tesla කියන එක. Mega Tesla එක වලට පේනවා level 9 වල තියෙන්නේ. සමහර ඩිෆෙන්සස් මගේ ලෙවල් 9 නැතුව ඇති. හැබැයි මෙගා ටෙස්ලා එක අනිවාර්යම ලෙවල් 9 වලට දාන්න ඕනේ. කලින් අපිට 6 වෙනි බිල්ඩ් එක ගන්න. හැබැයි දැන් එහෙම දෙයක් නැහැ. ඔයාලට ඕන දෙයක් ලෙවල් 9 වලට ගේන්න පුළුවන්. ක්‍රෂ එකද, ඔයාලට ආචරතාව එකද ඕන දෙයක්. ඕනම ඩිෆෙන්ස් එකක්. ඔයාලට මෙන්න මේ ටෙස්ලා ටාව එක වුණත් ඔයාලට ගේන්න පුළුවන් ලෙවල් 9 වලට. ඒ වගේම ගේම් එකට අලුත් කෙනෙක් නැව ඔයාලා ඩිෆෙන්සස් කියලා කියන්නේ මෙන්න මේ ටෙස්ලා ටාවස්, ආචරතාවස්
cannons wage enemy troops walata attack karana dewal walata idin kohomari level 9 walata danna tiyenne kamathima oyala kamathima defense ekak idin kohomari ekat sampurna kalaata passe api enawa antim option ekata dan tiyana aluthma idin kalin auto art ekata tiyeddi tibune kelimma hero ape master builder tiyata dana eka dan tiyenne ape heroes la dennage mullu ekatuwa kelimma 45 දක්වා ගේන එක මුල්ලු එකතුව තනි හීරෝ කෙනෙක් නෙමෙයි. ඉතින් මේක කන්ට්‍රවර්ෂල් විදියට සමහරු කියලා තිබුණා. මේක ටිකක් අමාරුයි වගේ කලින් ක්‍රමයට වැඩිය කියලා. ඉතින් කලින් අපිට තිබුණේ ලෙවල් 30 වලට ගෙන්න. ඉතින් මගේ බැටල් මැෂින් එක 30 වල තියෙන්නේ. ඉතින් කොහමද දැන් අපිට ගෙන්න තියෙන්නේ මුළු එකතුව 45කට. ඉතින් දැනටමත් මගේ 45 සම්පූර්ණයි. මෙයාව අන්ලොක් වෙන බැටල් කොප්ට එක බිලෝ ලෙවල් 8 වලදී. ඉතින් 8 වලදීම කෙලින්ම ඔටෝමැටිකලි Level 15 වලින් එයාව අපේ අතට ලැබෙන්නේ. ඉතින් කොබරි මෙතන 15යි. එතන තියෙන 30යි. කෙලින්ම 45යි. ඉතින් කොබරි මුළු එකතු 45ට ගෙනාවා කියන්නේ කෙලින්ම අපිට අපේ ඒක සම්පූර්ණ වෙනවා. එතකොට අපිට කෙලින්ම බොබ්ව අන්ලොක් වෙනවා. ඊට පස්සේ අපිට බොබ්ව ලස්සන දවන්න තියෙන්නේ. ආය 6 වෙනි බිල්ඩ ඇඩියට අපේ මේන් විලේජ් එකට. ඊට අමතර ඉතින් එයාලා කියලා තියෙනවා බොබ් දන්නේ නැහැලු එයා හිතාගෙන ඉන්නේ ඇත්ත විලේජ් කෙනෙක් බිල්ඩ් කෙනෙක් කියලාලු ඉතින් කොමාරි එහෙම කතාවකුත් එයාලා වීලෝඩයි කියලා දෙනවා කොමාරි මෙයා තමයි මින් ඉදලා 6 වෙනි බිල්ඩ් ඉතින් ඕක තමයි සිස්ටම් එක අලුතෙන් අන්ලොක් කරන ඒ වගේම කලින් ක්‍රමය සද් මේ ක්‍රමය ගැන සංසන්දනයක් කරලා බලද්දි කලින් ක්‍රමයට වැඩිය මේ ක්‍රමය ඉතාමත් ලේසි කියන ගැම්මාගේ මතය ක්‍රමයට වැඩිය ලේසි වෙලා තියෙන්නේ අපිට ලූට් ලැබෙන සිස්ටම් එක ඉතින් ඔයාලට පේනවා මෙතන මගේ ලූට් වගේක් එකතු වෙලා තියෙනවා මම ඩිෆෙන්ස් කරගත්ත දේවල් වලින් ඒ වගේම මම ඇටැක්ස් වගේක් කරගත්ත කලින් ඉතින් ඇටැක්ස් වලින් ඔයාලට පේනවා gold ලැබිලා තියෙනවා ඉතින් මට defenses ටික අප් කරගන්න පුළුවන් gold වලින් heroes ලා අප් කරගන්න පුළුවන් මගේ elixir වලින් ඊට අමතරව මගේ laboratory එකේ level 18 වලට ගේන්න පුළුවන් troop pack elixir වලින් ඒ වගේම elixir පිළිලා තියෙන කලින් වගේ අපිට elixir හිඟා ගන්න දෙයක් නැහැ ඊට අමතරව අපිට star bonus එක ඉතින් ඔයාලට පේනවා තව පැය 14 කින් මගේ star bonus එක available වෙන්නේ ඉතින් පැය 14 මට බලාගෙන ඉන්න දෙයක් නැහැ ස්ටාර් බෝනස් එක සම්පූර්ණ නම් මට ඊළඟ ඇටැක් එක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඇටැක්ස් වලින් එතනින් ලූට් ලැබෙනවා කලින් ක්‍රමයට අපිට ස්ටාර් බෝනස් එක තියෙනකොට විතරයි ලූට්ස් ලැබෙන්නේ ඉතින් ඒ ක්‍රමය දැන් තවදුරටත් නැහැ ඉතින් අනිවාර්යයෙන්ම මේ තියෙන ක්‍රමයක් එක්ක 6 වෙනි බිල්ඩ් එක ගන්න ඉතාමත් ලේසි ඉතින් කලින් ගත්ත අයට ඉරිෂාවක් ඇති වෙන්න පුළුවන් මාත් ඇතුළුව ඉතින් ඉරිෂා කරලා වැඩක් නැහැ අපේ තව බේසස් තියෙනවා ඉතින් ඒ බේසස් වල අපිට අන්ලොක් කරගන්න පුළුවන් මේ ක්‍රමයට 6 වෙනි බිල්ඩ් එක. එතකොට ඒ බේසස් උත් අපිට අපේ මේන් විලේජ් එක අප් කරගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලට මේ විස්තර ටික තේරෙන්න ඇති කියලා. ඉතින් මේක බෞතරය කාලා දෙමුණ ප්‍රශ්නයක්. ඉතින් ඒකටයි මම පිළිතුර ගෙනාවේ. ඉතින් මේක දැම්මම ඔයාලා දැනගෙන තියාගන්න එක හොඳයි. මොකද ඔයාලා සමහරකට ගේමට අලුත් වෙන්න පුළුවන් ඒ වගේම සමහරකට ඔයාලා මග හිර වෙලා හිටියා වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේක තමයි අලුත්ම ක්‍රමය කලබල වෙන්න දෙයක් නෑ. ඒ වගේම ඩෙලි ඇටක්ස් කරන්න ඉතින් අලුත් ඇටකින් සිස්ටම් එකක් තියෙන්නේ ඉතින් ඒකෙන් සම්පූර්ණ කරගන්න ඒ වගේම ඔයාලට පේනවා අපේ එලික්සර්ස් ආ ගෝල්ඩ් දැන් ඉතින් අපිට දැන් හිඟ නැතුව කෙලින්ම අත සරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඕන තරම් ඉක්මනට අප්ග්‍රේඩ්ස් ටික කරන්න පුළුවන් ඉතින් ඔයාලා කමෙන්ට්ස් වලින් කියන්න මේ ක්‍රමයටද ඔයාලා කැමති නැත්නම් කලින් ක්‍රමයටද මේ ක්‍රම අමාරුයිද කලින් ක්‍රම ලේසිද ඒ සම්පූර්ණ විස්තරයම කමෙන්ට්ස් වලින් අපි කතා කරමු ඊටත් අමතරව ඔයාලට තව බලන්න කන්ටෙන්ට්ස් වගේ මම ප්ලෑන් කරලා තියෙනවා ඉදිරියේදී. ඉතින් ඒ කන්ටෙන්ට්ස් ටිකත් අරගෙන මම ඉදිරියේදී එන්නම් බිල්ඩ් හෝල් 2.0 අප්ඩේට් එකත් එක්ක. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.